එඩිටර්ගෙන් එඩිට්ගෙන් ගේම් ප්ලේ එකක් තමයි ඔගලන්ට පෙන්න්න යන්න. ඉතින් මේකේ විශේෂත්වය තමයි එඩිට් නෙමෙයි, එඩිට් කියන කැරක්ටක හීරෝ නෙමෙයි මේ ගේම් ප්ලේගේ විශේෂත්වය. මොකද්ද කියනවා නම් මේක එපික් කම්බැක් එකක්. ඉතින් මම ගොඩක් දාන්නේ එපික් කම්බැක් වීඩියෝස් තමයි. මොකද වැඩේ ගැන ඒවා හැමතිස්සම දැමෙන්නෙත් නෑ, මොකද දිගින්ද වීඩියෝ මට හදන්නත් ඒක වෙලා යනවා, සහ මේ කට්ටියට බලන්න ඉතර දිග වෙලාවක් එම්ප්ලේ එකක් බලනවා කියන්නේ ටික අමාරු කාර්යයක්. හරිද? දැන් තියෙන බිසි වැඩ පිළිවෙලත් එක්ක, මොකද මිනිසුන්ට වැඩ තියෙනවනේ කරන්න. මගේ වීඩියෝ බලබලා ඉන්න ඒ කියන්නේ ඉතර නෙමෙයිනේ තියෙන්නේ, වඩා ගොඩක් වැඩ තියෙන මිනිසුන්. ඉතින් ඒක නිසා එපික් කම්බැක් වීඩියෝ හදන ඒවත් ගොඩක් අඩුයි. ඒ වුණාට ප්‍රෝ ගේම් ප්ලේ එකක් මගෙන් ලොකුවට බලාපොරොත්තු වෙන්න බැරි හින්දා, හරිද, ලොකුවට නෙමෙයි පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න බැරි හින්දා, ඉතින් මේ වගේ ගේම් ප්ලේ එකකින් මට ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්, සහ ඒකේ ප්‍රෝ වෙන්නේ නැති හින්දා කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා ටීම් එක ගැන. ඉතින් ඒක හින්දා අපි කතා කරගෙන යමු. මොකක්ද මේ මැච් එකේ වෙන්නේ කියලා. ඉතින් අපි ඉන්න කට්ටියව ඉස්ලාම හඳුනාගනිමු. ඉතින් කවුද ඉන්නේ කින්දා මන්ද කියලා අපි ටීම් දෙකේම. ඉතින් කෙනෙක් ඉන්නවා අපේ ටීම් එකේ සන් කෙනෙක්, ඒතක මෙතනින් ඉන්නවා හාලි කෙනෙක්. හාලි කුයින් නෙමෙයි, හාලි විතරයි. ඉතින් ඒතක මෙතනින් ඉන්නවා කෙනෙක් අපේ ටීම් එකේ හයිපර් වගේ ඉන්න හයබුසා කෙනෙක්. ඉතින් ඒතක මෙතනින් ඉන්නවා හැනබි කෙනෙක්. ඉතින් කවුරුත් මේ ටිකේ කතා වෙන එදිත් ඉන්නවා. ඒකත් එක්ක මෙතනින් ඉන්න කෙනෙක් ඇල්පර් කෙනෙක්. ඉතින් එනිමිඩීම් එකෙත් එක්ක මෙතනින් ඉන්නවා එන්ජලා. සම ස්කින් එකක් දාගත්තු ඉන්දලා කෙනෙක් හැංගිලා ඉන්නවා. ඒත් එක්ක මෙතන ලෙස්ලි කෙනෙකුත් ඉන්නවා. බෙල් මෝඩ් කෙනෙක් එහෙමත් ඉන්නවා. ඉතින් ගැම්මටම ඉතින් ඒත් එක්ක මෙතනින් ඉන්නවා කෙනෙක් පාර්සා කෙනෙකුත්. ඉතින් පාර්සා අපේ ටීම් එකට අපේ පැත්තට ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ? අපි බලමු මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඉතින් මේ මැච් එක එනිමි ටීම් එක කට ළඟට වෙනවා, බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක මෙතනින් කිල් එකක් දාගන්න පුළුවන් chance එකක් හම්බලා තිනවා අපේ ටීම් එකට නෙමෙයි එනිමි ටීම් එකට. ඒකත් එක්ක මෙතන ලෝ එච්.පී. වලින් අපිට පැන ගන්න පුළුවන් කමකුත් හම්බෙලා තිනවා. ඉතින් ගැම්මටම අපි බලමු ඉතින් මොකද්ද මේ මැච් එකේ වෙන්නේ කියලා. බලාගනිමු. මෙතනින් ඉන්න කවුද? බෙල්මෝඩ් ඉන්නවා. බලමු සන් ටවර්ස් ගිහිල්ලා මරන්න කියලා ට්‍රයි එකක් දෙනවා. ඒ වුණාට මරා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ටවර් එකෙන් පට්ටයි දෙනවා ඩැමේජ් වෙලා සන්ව කිල්ලලා යනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඉවසලා හිටියානම් බේරෙන්න තිබ්බා. එලවන් යන්න නැතුව මම නම් කියන්නේ. බලමු ඉතින් මෙතනින් කෙනෙක් අක්කයි මල්ලි සිද්ධියක් වගේ නේද යන්නේ මෙතනින්. එතකම හාලි මරා ගන්න පුළුවන් chance එකක් හම්බෙලා තිනවා. ඉතින් එනිමි ටීම් එකට මොකද්ද මේ අපි ටීම් එකට වෙන්නේ යන්නේ කියලා නම් තාම හිතා ගන්නවත් බැරි සිද්ධිය තමයි තියෙන්නේ. ඉතින් මේ මැච් එකේ එනිමි ටීම් එකේ අපිට දරුණුතම පීඩනයක් එල්ල කරන්න කියනම ඇල්පර්. ඉතින් ඇල්ෆා තනි කරම මාරු ප්‍රෙෂර් එකක් දෙනවා අපි ටීම් එකට. එතකම ඇල්ෆාත් එක්ක මාර සපෝට් එකක් දෙනවා කිලින්ම ඒ ටීම් එකේ එන්ජලා. ඉතින් එන්ජලා සුපිරිම සපෝට් එකක් දෙනවා ටීම් එකේ. ඉතින් බට්ටම සපෝට් එකක් දෙන්නේ. ඉතින් ඒකෙන් දා අපිට ගොඩක් අමාරු වෙනවා මේ මැච් එක. දන්නවනේ ඉතින් ඇල්ෆා කොහොමද කියලා. මොකද ටීම් ෆයිට් එකට බැස්සට පස්සේ හීල් වෙනවා. හීල් වෙන්න පවර්ස් තියෙනවා. ඉතින් ඒක නිසා ටීම් ෆයිට් වලදී ගොඩක් අමාරුයි. ඉතින් ඒකත් එක්කම ඔගොල්ලෝ හිතන්න කොහොමද එන්ජලා වගේ කෙනෙක් ආපුවාම කෙනෙම එන්ජලාගේ අල්ටිය වගේ දැම්මුත් එහෙම කොහොමද අනාථ වෙන අනාථ විල්ල ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න මොන වගේද කියලා. ඒකත් එක්ක මෙතනින් පර්සගේ අල්ටියට සෙට් වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් පැන ගන්න නම් මට බැරුවේ අඩු පැනගත්ත කියන්නකෝ. අම්මට සිරි කැම්මත් තමයි යා අම්මට උඩු. ඒත් මම පැත්තෙන් ඇල්ෆා පුෂ් එකක් දෙන ආකාරය තමයි අපිට වෙන්නේ. ඉතින් එහෙනම් පිටවත් මරාගෙන මොකද වෙන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේකේ මේ 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 මැච් එකේ අපිට ගොඩක්ම අපිට මේ කියන්නේ අපේ පරාජය කරා අපිව ගෙන්න යන්නේ මේකේ අපේ ටීම් එකේ හයිපර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. හරිද? හයිපර් කරන හීරෝස්ලා දෙන්නෙක් ඉන්නවා. හයිපර් කරන්නේ නැතුව ගියත් හයිපර් කරන හීරෝස්ලා දෙන්නෙක් ඉන්නවා.
අර එන්ජලා දැන් ගෝංකොලට පේන්නේ නැති පර්ස ලස්සනට පර්සක යකට ආවා. ඉතින් එතන හොඳින් අමාරු හැබැයි. ඉතින් මේක ගොඩක්ම හේතු වෙන්නේ මොකද හාලි. හාලි කියන්නේ හයිප විදියට සෙල්ලම් කරන්න ඕනේ හීරෝ කෙනෙක් මට අනුව. හරිද? කෙනෙක් ප්ලේ කරන කට්ටිය අනුව ඒක වෙනස් වෙනවා. හරිද? මට නම් හාලි ජංගල් කරේ නැත්තම් හයිප විදියට ප්ලේ කරේ නැත්තම් ප්ලේ කරන්න ගොඩක් අමාරුයි. හරිද? හයිබුසා ඇසසින් කෙනෙක් විදියට එයත් එහෙමයි. ඉතින් ලේන් ගහන්න ගොඩක් අමාරුයි. හරිද? ලේන් ගහලා ෆාම් වෙනවා කියන්නේ ඉතින් ගොඩක් වෙලා යන වැඩක්. ඉතින් ඒක ටිකක් අමාරු කාරණයක් වෙනවා. ඉතින් ඒකත් එක්කම බැලුවොත් අපිට අපි ටීම් එකේ එතකොට දැන් හැනබි යනවා ගෝල් ලේන් එකෙන්. ඒ කියන්නේ ඔය දැන් ලෙස්ලි ඉන්න මෙන්න මේ ලේන් එකෙන් යනවා. ඉතින් අපි පැත්තේ ෆයිටර් සන් යනවා එක්ස්පීරියන්ස් ලේන් එකෙන්. ඒ කියන්නේ පල්ලෙහැල ඉන්නේ. ඉතින් එතකොට අපිට වෙන්නේ මම යනවා මිඩ් එකෙන්. මොකද ටැංකයක් වගේ ඉන්න හින්දා සහ සපෝට් එක දෙන්න පුළුවන් හින්දා. ඉතින් මාත් එක්ක කවුරුත් එතන ඉන්නේ. ඉතින් හාලි වෙනුවට හාලි මේකේ පස්සේ තමයි, ඒ කියන්නේ මැච් මේකින් එද්දි පස්සේ තමයි හාලි තෝරගත්තේ හාලිව. ඉතින් අන්තිම මොහොතේ වගේ. ඉතින් එයාට තිබ්බා මම මේක කෙනෙක් කිල්ලුවා. එයාට මේක කෙනෙක් ඒ වෙලාවේ ගත්තා ටීම් එකට. මාත් එක්ක මිඩ් එකෙන් ඇවිල්ලා එයාට හොඳට ෆාම් වෙලා එයාගේ පාඩු එයාට ගහන්න තිබ්බා. අන්න ඒකයි කියන්නේ. හරිද? මගේ මතය මම කියන්නේ කට්ටිය අනුව ඒක වෙනස් වෙන පුළුවන්. කට්ටිය ප්ලේ කරන අනුව මට මේක ලේසි. මගේ ක්‍රමේ මට ලේසි. ඉතින් ඒක නිසා තමයි මම මේ දේ කියන්නේ. ඉතින් මේකද වෙන්නේ හාලිටයි ෆාම් වෙන්න හරියට බර වෙනවා සහ හාලි හැනබිගේ ටීම් හැනබිගේ ලේන් එකේ ගියපු නිසා අමාරු වෙනවා කෙලින්ම හැනබිට ෆාම් වෙන්න. හරිද? පර්සයිමත් මාර සප්පයක් දෙන්න ඕගලන්ට පේනවා ඇති. ඕගොල්ලෝ මම පර්ස ප්ලේ කරන වීඩියෝස් උත් බලලා ඇති, ලයිව් උත් බලලා ඇති. ඉතින් ඒවල තනි කරම මමත් සමහර වෙලාවට ඉගිල් ඉගෙන ගිහිල්ලා හොඳ ටීම් සපෝට් එකක් දෙන්න පුළුවන් හීරෝ කෙනෙක් තමයි පර්ස කියන්නේ. මොකද අර කුරුල්ල වෙලා පියාඹලා ඉම්මන්ට යන්න පුළුවන් අපිට අවශ්‍ය තැනට. ඉතින් එතකොට අර මිඩ් එකට විතරක් කොටු වෙලා, එක්කෝ ලේන් එකට විතරක් කොටු වෙලා, එක තැනකට විතරක් කොටු වෙලා ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. මොකද ඉක්මන්ට ට්‍රැවල් කරන්න, එහෙම නැත්තම් ඉම්මන්ට ගමන් කරන්න පුළුවන් කම හම්බෙනවා මේ කුරුල්ලගේ පවර් එක නිසා. ඉතින් ඒක නිසා සෙනික අපිට හිතිත්ත ගමන් කෙලින්ම ගිහිල්ලා සපෝට් කරන්න පුළුවන් ටීම් එකකට ඉක්මනටම. ඉතින් ඒ දේ ගොඩක්ම වටිනවා ටීම් එකකට. මොකද බෑකප් ස්පීඩ් එක වැඩිපුර වේගෙන් දෙන්න පුළුවන් නම් ඒ ටීම් එකට තමයි අනිවාර්යෙන් ජයග්‍රහණයේ හිමි වෙන්නේ ගොඩක්ම දුරට. ඉතින් ඒකයි කියන්නේ මම බෑකප් එක ගොඩක්ම වටිනා දෙයක්. මොකද දැන් මෙතන ඕගලන්ට පේන්නේ මෙතන මේ එනිමි ටීම් එකේ කට්ටි දැක්කන්නේ දැන් ඇල්ෆායි එන්ජලයි ආව ගැලින්ම. ඉතින් අපි මොනව කරන්නද එතකොටනේ? නැත්තම් ඉතින් අර බැල්මෝඩ්ඩයි පර්සවයි මරා ගන්න chance එකක් අපිට ගන්න තිබ්බා. ඉතින් බැල්මෝඩ් විතරක් ඉතින් මරා ගන්න පුළුවන් වුණා. ඒ වුණාට පර්සයි ඉතින් පැන ගන්නවා. ඉතින් ඒකත් එක්කම අපේ ටීම් එකට ලොකු පුෂ් එකක් එනා කර තමයි තියෙන්නේ. දැන් ටවර් කැඩිලා ඒත් එක්කම අර පැත්තෙන් ඇල්ෆා එන්ජලයි පුෂ් කරනවා, මේ පැත්තෙන් ලෙස්ලි පුෂ් කරනවා. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා දැන් අපේ ටීම් එකට. ඉතින් අපි දැන් ඉවර්ස් සීමෙන් යුතුව ප්ලේ කරේ නැත්තම් හදිසි වෙන්නේ නැතුව අනිවාර්යෙන් අපිට පරාජය නියතයි. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ මම කියන විදිහට. මම කියන්නේ ගේම් එක සමහර කට්ටි ඉන්නවා අලුතින් දාගත්ත ගොඩක් කට්ටි ඉන්නවා ගේම් එකට අලුත් කට්ටි, ගේම් එක හරියට තේරෙන්නේ නැති කට්ටි. ඉතින් එයාට මම කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ ටීම් එකක් ප්ලේ කරනවා නම් ඔයගොල්ලෝ ගන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි හීරෝස්ලා. ඔයගොල්ලෝ එක හීරෝස්ලා හොඳට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ හීරෝස්ලා ගැන. හරිද? يعني දැන් මම කියවකෝ දැන් මේ සන් ගෙන් ඕගොල්ලෝ ප්ලේ කරනවා නම් ඕගොල්ලන්ට සන් ගෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඕගොල්ලන්ට ප්ලේන් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් කියලා මොඩ් එකක් තියෙනවා, කස්ටම් මොඩ් එකක් තියෙනවා. ඉතින් ඒවා අපිට ප්ලේ කරලා ඕගොල්ලන්ට ලස්සන්ට පුරුදු වෙන්න පුළුවන් කොහොමද හරියට ප්ලේ කරන්න කියලා. ඉතින් ඒකත් එක්කම අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට මැප් එක තියනවා අපිට කොහොමද ප්ලේ කරන්න කියලා. ඉතින් අපි යන්න ඕනේ මෙන්න මෙහෙමයි. අපේ ටීම් එකේ අනිවාර්යයෙන් මාස් මෑන් කෙනෙක් ඉන්න ඕනේ. ඒත් එක්කම ෆයිටර් කෙනෙක් ඉන්න ඕනේ.
ඊරස මේ කෙනෙක් ඉන්න ඕනේ හරි මේ ජෝ මේ කියල කියලා ඉතින් අනිත් කෙනා අනිවාර්යෙන් අපිට සපෝට් කෙනෙක් හෝ ටෑන්කියක් හරි ඕනේ මොකද කියනවනම් අපිට ඉස්සරහට පයින්න කෙනෙක් ඕනේ මොකද මාස්මෑන්ට තනියෙන් ගහන්න අමාරු හරිද කියන කෙලින්ම වලියම් මැද්දට පැනපුවම කෙලින්ම එකපාරයි දෙපාරයි වදින්නේ කෙලින්ම මාස්මෑන් මැරෙනවා ඉතින් එහෙම වුණොත් අපිට ලොකු පාඩුවක් මාස්මෑන් ඉන්න ඕනේ සාමාන්‍ය පිරිපස්සේ හරිද අනේක ඒක අනිතක මේකටත් ඒ විදිහටම තමයි එතකොට ටෑන්ක් එක හෝ සපෝට යන්න ඕනේ පුළුවන් තරම් පුළුවන් නම් රෝම් කියන දේ බයි කරන්න ඕනේ ඒ කියන්නේ අපේ පවර්ස් ශ්‍රියා වෙන එක ඉතින් ඒක පුළුවන් නම් අපි ඒ දේ කරොත් එහෙම ඒ කියන්නේ ටෑන්ක් එක හරි සපෝට් එක සපෝට් ගාන කෙනා හරි ඒ දේ කරොත් එහෙම අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් අපේ ටීම් එකට ඉතින් හොඳට ප්ලේ කරන්න ඕනේ මොන මොන වුණත් හොඳට ප්ලේ කරන්න ඕනේ ඊට පස්සේ අනිවාර්යෙන් ඒ කියන්නේ ප්ලේ කරන්න අමාරු නම් ඒ ප්ලේයට හරිද අපි ගෙමක මිඩ් ලේන් එකේ තුන් දෙනෙක් විතර එනිමිලා හොඳටම පුෂ් කරනවා හරිද එතකොට පුළුවන් නම් පුළුවන් තරම් පුළුවන් වෙලාවක් අපි හදා ගන්න ඕනේ එතනට බෑකප් ගිහිල්ලා ඒ කරදර ඉවරයක් කරලා අපේ ටීම් එකේ ටීම්මේට්ස්ට නිදාසේ ප්ලේ කරන්න නිදාසේ ප්ලේ කරන්න තැනක් හදලා දෙන්න ඕනේ අපි එහෙම කරොත් ඒ ප්ලේයට එපා වෙන එක නතර වෙලා ලස්සනට ප්ලේ කරනවා සමහර වෙලාවට මම බෑකප් இல்லන්නේ නැහැ හරිද දැන් මම මාස්මෙන් ගහවගේ මොකද එතකොට දැන් මම ගෝල්ඩ් ලේන් එකෙන් ගිහලා සමහර වෙලාවට එනිමිලා තුන් හතර දෙනෙක් එන්න පුළුවන් ඒ ලේන් එකෙන් හරිද මම ටවර් එකෙන් මට එලියට යන්න තියා මාව ටවර් එක වට කරලා තියෙන බුල සමහර වෙලාවට මම බෑකප් இல்லන්නේ නැහැ මොකද කියනවනම් මම බෑකප් இல்லන්නේ නැති හේතුව තමයි අපේ ටීම් එකට ඉතුරු ලේන් ටික පුෂ් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් සහ ඒගොල්ලන්ගේ ලෙවල් අප් කරන්න තියෙන වෙලාව ඒක. ඒක එක. අනිත් එක තමයි එතකොට දැන් තුන් ඒගොල්ලන්ගේ තුන් හතර දෙනෙක් එකට ඉද්දි සහ මට තනියෙන් ෆාම් වෙන්න එතකොට chance එකක් තියෙනවා. හරිද මම තනියෙන් ඉන්නේ නිසා ඒ එක්ස්පීරියන්ස් ඒ ගෝල් ටික ඔක්කොම මට ඒ ලේන් එකේ තියෙන ඔක්කොම හම්බෙන්න මට. අනිත් දේ තමයි එනිමි ටීම් එකේ දැන් ඒ වගේ දෙයක් හිටියොත් එනිමි ටීම් එකට එනිමි ටීම් එකේ බෙදිලා යන්නේ සල්ලි ටිකයි එක්ස්පීරියන්ස් ටිකයි ඒගොල්ලන්ට බෙදිලා යන්නේ. ඉතින් ඒක නිසා අපේ කට්ටිය આવොත් වෙන්නේ අපිටත් ඒ දේ. හරිද අපි පුළුවන් තරම් අල්ලා ගන්න ඕනේ. හරිද අල්ලන් ඉඳලා පුෂ් කරන්න හොඳ නැහැ වෙලාවට. පුෂ් කරොත් අපිට කෙලවෙනවා. ඒක තමයි අපේ ටවර් එකත් කඩලා ඒගොල්ලෝ වෙන පැත්තකට මූව් වෙන්න පුළුවන්. නැත්තම් කෙනෙක්ම පුෂ් එක දිගටම ගේන්න පුළුවන්. ඒකට අපිට ගොඩක් අමාරුයි. ඊට පස්සේ අර බෝන්චි කරල වගේ කඩන්න තිබ්බ එක ලොකු ගහක් බවට වගේ පත් වෙනවා ඊට පස්සේ පොරව කරගෙන එන්න වෙනවා අපිට ඒක කපන්න ඉතින් ගොඩක් කියලා යන පොරවෙන් කපන්න ගියාම ලොකු ගහක් ඕකන දාන්න ඉතින් බෝන්චි කරන කිලිම්ම නිකන් නියපොත්තෙන් කඩලා දාන්න තියෙන එකනේ ඉතින් අනේ ඒ වගේ දේවල් තමයි ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් මේ ගේම් වලදී ඉවසෙන්න ඕනේ හරිද අපිට එක්කෝ කාලයට ඉඳ දීලා බලාගෙන ඉන්න වෙනවා හරිද මොකද දැන් මෙතන දැන් සන්නි ලෝකණේ ගියා කියමුකෝ අපි සන්නි ලෝකණේ යන්නේ තෝ ඔතන ඒගොල්ලන්ට එන්න දීලා පඳුරක් අස්සේ ඇංගිලා ඉඳලා ගැව්වොත් එහෙම සමහර වෙලාවට සන්නට හොඳ දෙයක් එතන කරගන්න පුළුවන් chance එකක් හම්බෙන්න පුළුවන් හරිද ඒ වුණාට එතන පුස් කරපු එක නිසා සමහර වෙලාවට එයාගේ ගොදුර මිස් වෙන්න ඉඩ ගොඩක් තියෙනවා ඉතින් ඒකයි කියන්නේ අපි කාලයට ඉඳ දීලා බලාගෙන ඉන්න ඕනේ සමහර දේවල් තියෙනවා මේ ගේම් වලදී මේ හෝල් කරන් ඉන්න ඕනේ තැන් තියෙනවා මොකද අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ අපි තාමත් ඉගෙන ගන්නවා ගේම් එක අපි සමහර වෙලාවට නෙමෙයි ගොඩක් දුරට දාන්නේ දශම ගාන ඉතින් මෙතනදී අපේ ටීම් එක වයිප් අවුට් වෙනවා ඉතින් එනිමි ටීම් එක කෙලින්ම ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන පුෂ් කරන්න ගන්නවා හරිද මෙතන සන් අපේ ගිහිල්ලා මැරුණේ නැත්තම් අපේ ඒ ටීම් එක ටීම් සපෝට් එකත් එක්ක එතන සමහරලාට එනිමි ටීම් එක වයිප් කරන්න අපිට chance එකක් තියෙන තිබ්බා. හරිද? ඒකත් එක්කම දැන් මෙතනට සන් ඇවිල්ලා තිනවා. ඉතින් කොහොම අපි බලමු. ඉතින් දැන් මොකද වෙන්නේ කියලා අන්තිම මොහොතේදී ඒත් එක්කම ඉතින් සන් කිල්ලලා යනවා. ඉතින් අපි බලමු. ඉතින් කොහොම හරි මෙතනින් ඇල්පාව කිල් කරගන්න පුළුවන් chance එකක් හම්බෙද කියලා. ඉතින් ඒත් එක්කම ඇල්ෆා ගෑන්ගේ එන්ජලා ඉන්න හින්දා අපිට ගොඩක් අමාරු වෙනවා එතනදී මේ පුෂ් කරන්න. මොකද ඇල්ෆාට අමාරු විදිහට හෙල්ත් තියෙනවා. එතන මම හිතන්නේ ඩිෆෙන්ඩ් බිල්ඩ් එකක් තමයි යූස් කරලා තියෙන්නේ මේ ඇල්ෆාත්. එහෙම ලොකුවට ඩිෆෙන්ඩ් බිල්ඩ් එකකුත් නෙමෙයි හැබැයි ඉතින් ලස්සන බිල්ඩ පාවිච්චි කරලා තින්. ඉතින් ඒත් එක්කම ඔය ඉන්ජලාගේ මාරු සපෝට් එකක් තියෙනවා. පට්ටම වදයක්
තමයි තනිකරම එන්ජලා කියන්නේ වද දෙන්නාකේකේ උපරිම කම තමයි. ඉතින් මෙතනින් අර ඇල්ෆාගේ කෑලි වරනේ ප්ලේන් එක වගේ එකකින් වදිනවනේ. මේක නිකන් පැසිව් එක වගේනේ තියෙන්නේ. ඉතින් එතනින් කොහම හරි මාව කිල්ලලා යනවා. ඉතින් අපි බලමු ඉතින් මෙතනින් සන්නාය පාරක් ගිහිල්ලා මොනවාගේ දෙයක් කරයිද කියලා. ඉතින් එන්ජලාගේ මෙතනින් හෙල්ත් ගොඩක් අඩුයි. ඒත් එක්කම මෙතනින් ඒ කියන්නේ අපේ සන් තනිකරම නිකන් අර මෝඩ විදියට පුෂ් කරන සිද්ධිය තියෙන. එක්කෝ පායලා එක්කෝ ගාන්න දන්නේ එක්කෝ වන්දන්නේ මොකද හේතුව කියලා. ඉතින් එතනින් පුෂ් කරන එක ලොකු වැරද්දක්. මොකද එතන අපේ 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 දැන් අපිව පුෂ් කරලා තියෙන අපේ ටීම් එකම අපිට අපේ කෙනෙක්ම අපේ මේන් ටවර් එක පුෂ් කරලා තින්න. හරිද? අපේ ටීම් එකේ කවුරුත් ඒ වෙලාවෙ නැහැ. ඉතින් ඒකෙන් දා එයා පොඩ්ඩක් ආරක්ෂාකාරීව මිනියන්ස්ලා ටිකව මරාගත්තට පස්සේ ඇවිල්ලා ගහනවා කියන එක ගොඩක් අමාරු දෙයක්. හරිද? ඉතින් මිනියන්ස්ලා හිටියොත් තමයි එනිමි ටීම් එකට කෙලින්ම මේ අපේ මේන් ටවර් එකටම පුෂ් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ. ඉතින් කොහොම හරි එතන සන් අල්ලන් ඉන්න ඕනේ පුළුවන් තරම්. කියන්නේ එතන අල්ලන් හිටියා නම් ලේසියෙන් හරිද ඊසිලි කොහොම හරි අපේ මේන් ටවර් එක බේරගන්න chance එකක් තියෙබ්බා. ඉතින් කොහොම හරි අන්තිමට බේරගත්තා. ඉතින් ඒක ලොකු දෙයක්. මොකද කියනෝ නම් අපේ ටීම් එකේ එතන මේ බහැලා ගහන්න ඉන්නේ. ඇත්තටම කියනවනේ සනුවේ එඩිටයි තමයි ඩිෆෙන්ඩ් කරන්න ඉන්නේ. මොකද දැන් අනිත් කට්ටියට ලෝ HP තියෙන නිසා ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඒ දේ කරන්න. ඉතින් අපි බලමු ඉතින් මෙතනින් මෙතන මොන වගේ දෙයක් කරගන්න පුළුවන් chance එකක් අපිට හම්බෙයිද කියලා. ඉතින් මෙතනින් මොනවා වෙයිද? මෙතන ක්‍රීම මැරිලා යනවා. අපේ කවුද? මාස්මෑන්. අම්මෝ 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 එතන කොහමරි මරා ගන්න එක නම් පට්ටම ලොකෝ දැක්කනේ ඕගොල්ලෝ. එතන සන් ගිහිල්ලා දැන් අතන මේ තනිය කෙනෙම පුෂ් කරන්න ගියා ලොයිස් පිට් එක්ක. අනික මාස්මෑන්ලගේ පස්සෙන් ඉලවනවා කියන එක ඒක ගොඩක් අමාරු දෙයක්. හරි දැන් මෙතන මම විතරයි ඉන්නේ. හරි දැන් මට මම කොහමද මේ ඔක්කොම බලාගන්නේ? ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක්. මොකද මම ටෑන්ක් එකක් විදිහට තමයි ඉන්නේ. මාස්මෑන් වෙන්න බෑ හැම තිස්සෙම. දැන් ඉස්සෙල්ලත් මාස්මෑන් වුණානේ. එතකොට අල්ටි එන්න මේකේ විනාඩි මොනවාද කොහමරි තප්පර නෙමෙයි විනාඩිනේ නෑ තප්පර 40ක් වගේ යනවනේ. එතකොට ඒ ලෝඩ් වෙන පාර එතකොට මේ වෙලා යනවා. ඉතින් අනික මේ එතකොට දැන් මේ පැත්තෙන් දැන් ඔය ලෙස්ලි පුෂ් කරනකොට මට කරගන්න දෙයක් නෑ. මම මාස්මෑන් වෙලා එයාට ගහන්න ගියොත් එම් මිනිහලා ටික කඩලා යනවා. හරිද? අනිත් එක මම මාස්මෑන් වෙලා මේකක මේව කර කර ඉඳොත් මට නිකන් එතකොට කෙනෙක්ම එයාට එළිය ඉඳගෙන මාව මරන්න පුළුවන්. මාව මරපු ගමන් කෙනෙක්ම බේස් එක පුෂ් කරන්න චාන්ස් එක ගොඩක්ම වැඩි. ඉතින් ඕගලන්ට පේන්නේ ලෝ HP ලි තමයි කෙනෙක්ම ටවර් එක ඉතුරුනේ අන්තිම මොහොතේ. ඉතින් ওই විදියට තමයි කොමාරි අන්තිමද ටවර් එක බේර ගන්න පුළුවන් උනේ. අපි බලමු දැන්. ඉතින් එනිමි ටීම් එකේ චාන්ස් එක ඉවරයි. අපේ චාන්ස් එක තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි බලමු එනිමි ටීම් එක වයිප් කරගත්තොත් අපිට ගොඩක් වටිනවා ජයග්‍රහණය කරා එක. ඉතින් මේ විදිහට තමයි කොහොම හරි මැච් එක යන්නේ නම් දැන් අපි බලමු. ඉතින් ඇති දෙයක් නැහැ මැච් එකේ ගන්න දෙයක්ුත් නැහැ මං හිතන්නේ. මම නිකන් බොරුවට නිකන් මේ කියෝගේ වයිට් පොත විතරයි කරේ. ඉතින් අපි බලමු. ඉතින් මෙතෙන් ලෝඩ් එක ගන්න ආකාරය තමයි අපේ ටීම් එක පේන්නේ යන්නේ. ඉතින් ඒත් එක්කම අපි බලමු මෙතනින් ඇල්පා ඇවිල්ලා තියෙනවා. ආයි පාරක් එන්ජලා දාගෙන ඉතින් කොහම හරි බැල් මෝඩ් නරන් ඉතින් කිල් වෙනවා. බැල් මෝඩ් කිල් වෙනත් එක්කම අපේ ටීම් එකේ සුපිරි සපෝට් එකක් එතන හම්බ වෙනවා. ඉතින් ඕගලන්ට පේන්නේ. ඉතින් ඒකත් එක්කම කොහම හරි එතනින් ඇල්ෆාව සහ එන්ජලාව කිල් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඉන්නේ එනිමි ටීම් එකේ ලෙස්ලි විතරයි. අපි බලමු ලෙස්ලිට මේක බීර ගන්න පුළුවන් chance එකක් හම්බෙයිද කියලා. ඒත් එක්කම මෙතන පාර්සා ආයි පාරක් රිස්පොන්ඩ් වෙලා ආවිලා තියෙන ආකාරය තමයි අපිට පෙනියන්නේ. ඉතින් අපි බලමු ඉතින් මේ ටීම් එකට කොහොමද එනිමි ටීම් එකට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එතන පාර්සා අල්ලි දානවා. පාර්සා අල්ලිට දැම්ම වැඩක් නැහැ. මොකද එතන ලෝඩ් එක අපි පුෂ් කරන්නේ. ඉතින් ලෝඩ් එක පුෂ් කරද්දී ගොඩක් අමාරු වෙන ආකාරය තමයි අපිට පෙනියන්නේ. ඉතින් ඒත් එක්කම ඉතින් කොහොම හරි ලෙස්ලියත් කිල් කරගෙන කෙනෙක්ම වයිප් අවුට් යන්න දෙන්න පුළුවන් chance එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒකත් එක්කම අපිට ලෝඩ්ගේ සපෝට් එකත් ඇතුව අපිට මේකේ එපික් කම්බැක් එකක් ගා ගන්න පුළුවන් chance එකක් හම්බෙනවා. ඉතින් ලොකු එපික් කම්බැක් කියන්නේ ඉතින් පොඩ්ඩක් අල්ලන් හිටිය එකපාරට බේස් එක පුෂ් කරන්න ගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් කට්ටකින් වගේ බේස් එක අල්ල ගත්තා අපි. ඊට පස්සේ එනිමි ටීම් එක කිල් කරගන්න වයිප් අවුට් කරගත්තට පස්සේ අපිට ලේසියෙන්ම ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි කොහොම හරි මේ මැච් එක ගියේ. ඉතින් ලොකු දේවල් නම් නැහැ. ඉතින් අපි එනවා තව වීඩියෝ එකකින්. සෙට් එක ජය වේවා.